සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම කැමති අද දවසේදී රත්තරන් අම්මලා තාත්තත් එක්ක ආදරය ගැනම බෙදා ගන්නට. ඉතින් සුදෝ පාප්තුමා කියලා කියනවා ආදරය තුළ තියෙන්නේ ලොකු බැඳීමක් කියලා. ලොකු සැබැඳියාවක්, එකමුතුකමක්. You are connected to the heart of the other so closely. ඉතින් මෙන්න මේ connectivity එක, ඒ බැඳීම කියලා කියන එක රඳව ගන්නට එහෙමනම් ඒ බැඳීම තුළ ඉන්න දෙපාර්ශවයේම ගොඩක් උත්සාහ කරන්නට ඕනි. යමක් ඒ එකට බැඳුනයි කියලා කියන්නේ හදවත් දෙකක් එකට බැඳුනයි කියලා කියන්නේ ඒතර ලස්සන වරප්‍රසාදයක් තියෙනවා, ලස්සන ටච් එකක්, ලස්සන දෙයක්, ඒක සුන්දර දෙයක්. ඉතින් මෙන්න මේ සුන්දර දේ හැබැයි පවත්වාගෙන යන්නට ඕනි. එක දවසක් දෙකක් ආදරය කරනවා නම් හරිම ලේසි. නමුත් හැමදාම ආදරය කරන්න, හැමදාම එක වගේ පිළිගන්න, සමාව දෙන්න, සමාව ගන්න, මේ වගේ ජීවත් වෙන නම් මෙන්න මේ හරහා තවත් අවශ්‍ය ප්‍රධාන සාධකයක් තියෙනවා. ඒ බද්ධ වීම සඳහා අත්‍යවශ්‍යම කාරණය තමයි ගෞරවාන්විත භාවය කියලා කියන එක. ගෞරවාන්විත බව, රෙස්පෙක්ට්. How do you talk to the other person? Husband වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, ඔබේ දරුවෝ වෙන්න පුළුවන්, ව්‍යාපාර ආයතන තුල වැඩ කරන අය වෙන්න පුළුවන්, අපේ වැඩිහිටියෝ වෙන්න පුළුවන්. අපි the way that we talk, ඒ මම කතා කරන භාවය තුල තියෙනවද ගෞරවාන්විත බව කියන එක? මෙන්න මේ ගෞරවාන්විත බව කියන ෆ්ලේවර් එක ඒකට එකතු වෙන්නේ නැත්නම් එතන ලොකු බද්ධ වීමක් නැහැ. එතන ලොකු සම්බන්ධ වීමක් නැහැ. එතනදි කලකිරීමක් පමණයි ඇති වෙන්නේ. එතනදි පොඩ අපි නොදුනුවත්ම දුරස් වීමක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා ගෞරවාන්විත බව කියන එක අපේ වචන වලට අපිට කාවද්ද ගන්න පුළුවන් ෆ්ලේවර් එකක් හැටියට අපිට ඒක එකතු කර ගන්න පුළුවන් නම් අන්න එතන ආදරයට පැවැත්මක් තියෙනවා. අන්න එතන ආදරයට පැවැත්මක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකට වයස පරතරයක් නැහැ. ඒක නිසා තමයි පුංචි කාලේ ඉඳලා අපේ දෙමව්පියෝ ගොඩාක් උත්සාහ කරන්න ඕනේ අපේ දරුවන්ට විවාහ වෙලා මොකක් ඉගෙන ගන්න බෑ. මේක ගෙදරින් එන්නේ. මේක චූටි කාලේ තමයි මේ දරුවා ඇඟට දාගන්නේ. ඉතින් ඒක නිසා දරුවා පුංචි කාලේදීම අපිට පුළුවන් ද අපේ දරුවාගේ ජීවිතයට අපිට පුළුවන් ද මේ ගෞරවාන්විත බව කියලා කියන එක දරුවාගේ ජීවිතයට එකතු කරලා දෙන්න, කියලා දෙන්න. කතා බහ කරද්දී හැසිරීම තුළදී මේ ගෞරවාන්විත බව කොහොමද රඳවගන්නේ? අනිත් කෙනාට ගෞරවය දැනෙන ආකාරයට කොහොමද අපේ වචන හසුරවන්නේ? අපේ ටෝන් එක අපි හසුරවන්නේ කොහොමද? මෙන්න මේ දේ ගැන අපි ගොඩක් කල්පනා කරලා බලන්නට ඕනි. මොකද ඒකට හේතුව මේ දරුවෝ හැමදාම දරුවෝ හැටියට ඉන්නේ. ඒගොල්ලන් යං ඇඩල්ට්ස් ලබවට පත් වෙනවා. ඊට පස්සේ ඇඩල්ට්ස් ලබවට පත් වෙනවා. විවාහ ජීවිතයට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙට තමුන්ගේ දෙමව්පියන්ගෙන් මිදිලා තමුන්ගේම ලෝකයක් තුළ කුරුළු කැදැල්ලක් තුළ ජීවත් වෙන්නට ඕනි. මෙන්න මේ එකට ජීවත් වෙනකොට විශේෂයෙන්ම ගැටුම් ඇති වෙන තැන තමයි මේ ගෞරවාන්විත බව කියන එක. ඒ තමුන්ගේ හැසිරීම තුළ, වචනමාලාව තුළ ඒ ගෞරවාන්විත බව කියන එක ගිලිලා යාම. ඉතින් මෙන්න මේ දේ තුළ අපිට අපේ පුංචි දරුවන්ව, අපේ දරුවන්ව හැම අතින්ම හැඩගස්සන්න පුළුවන් නම් දරුවන්ට අපි දෙන හොඳ ලස්සන ෆෝමේෂන් එක හැඩගැසීම. මොකද විවාහ ජීවිතයට යන්නට, පත් වෙන්නට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල කියලා වෙනම විශ්වවිද්‍යාල නැහැ. විශ්වවිද්‍යාලය තමයි ඔබේ නිවස, ඔබේ ගෙදර. එහෙනම් ඔබේ ගෙදර ඔබට පුළුවන් නම් එවැනි ලස්සන වාතාවරණයක් තියෙන භූමියක් බවට පත් කරගන්න, යුනිවර්සිටි එකක්, විශ්වවිද්‍යාල බවට පත් කරගන්න. ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න කතිකාචාර්යවරු තමයි අම්මේ තාත්තේ ඔබ දෙදෙනා. එහෙමනම් අම්මයි තාත්තා එකතු වෙලා, දරු පවුල එකතු වෙලා හරි ලස්සන ජීවත් වෙන්න පුළුවන්. මේ පරිසරය ගොඩනගාගද්දී දරුවන්ටත් හිතෙන්න පටන් ගන්නවා විවාහ ජීවිතය කියලා කියන්නේ හරි ලස්සන දෙයක්, සුන්දර දෙයක්. එහෙනම් විවාහ ජීවිතය ගැන පැතුම් ප්‍රාර්ථනා පැතුම් පතන්නට මේ දරුවන්ට හදවතේ ඉඩ ලැබෙනවා. එහෙමනම් ඒ දරුවන්ට ලස්සන ලෝකයක් අපි නිර්මාණය කරමු. හෙට දවසේ ඒගොල්ලන්ගේ ලස්සන කරන්නට ගෞරවාන්විත බව අපේ ජීවිතය තුළින් අපේ දරුවන්ට අපි උගන්වමු. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගේ පිහිටයි.